තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලනික දැක්මද ගාලු මෝදර අරගල භූමියට පිවිසී මහරහා ඔබතුමන්ලා එළියට දාන්න උත්සාහ කළේ වාමාංශික පක්ෂයක් හැටියට ඒ අරගලයට මැදිහත් වෙමින් එහි දිශානතියට මැදිහත් වෙමින් එය ජයග්‍රහණයක් දක්වා ගෙන යාම සඳහා අපි උපරිම මැදිහත් වෙමු ඒ අරගල චෝදනාවක් කෙල්ලන ඒ නිර්පාක්ෂික අරගලයට ඔබතුමන්ලාගේ පක්ෂයේ දේශපාලනික න්‍යාය පත්‍රය ඇතුළත් කළා කියන චෝදනාව නිර්පාක්ෂික කියන තේරුමෙන් විශේෂයෙන් දේශපාලන පක්ෂ අභිලාෂයන් නැහැ කියන කාරණයක් එක්ක अरगले इल्लीम अपेत इल्लीम मिथन अलुत् अंतर्विश्वविद्यालय शिष्य बल मंडले अंतर्विश्वविद्यालय शिष्य बल मंडले अत्र विश्वविद्यालय शिष्य प्रजावटी बहुजन व्यापार බොහොම ප්‍රසිද්ධ කාරණාවක් තමයි අන්තරේ මෙහෙවන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියලා. නෑ අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම ජනතාවට තිබ්බ ආර්ථික පීඩණය පුපුරලා ගියාට පස්සේ ඔබ වැනි පක්ෂ බොරදියේ මාළු බාන්න පටන් ගත්තා. මේක ඔබේ පක්ෂයේ විතරක් නෙවෙයි තවත් පක්ෂවල තියෙන චෝදනාවක්. මෙහෙමයි සද්ද. දැන් අපි දැන් බොරදියේ මාළු බාන වගේ තත්වයක් කියන්නේ අපි මේ යම්කිසි තත්වයකින් පටු වාසි ලබා ගන්නවා නම් මම හිතනවා ඔබ කියන කාරණේ හරි. නමුත් ජනතා අභිලාෂයන් මොනවද කියලා හඳුනාගෙන ඒ ජනතා අභිලාෂයන් සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන එක සහ ඒ අභිලාෂයන් ජයග්‍රහණය කරවීම සඳහා ඊට මැදිහත් වෙන එක මම හිතනවා වාමංශික ව්‍යාපාරික අත්හරින්න බැරි වගකීමක්. එනිසා ඒක දැන් මේක දැන් මෙන්න මෙහෙම ගත්තොත් දැන් උදාහරණයක් හැටියට දැන් අද දැන් අරගලය නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ජනාධිපති වෙන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මෙන්න බොරදියේ මාළු බෑ දැන් මේ ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී බොහොම බරපතල පරාජයකට ලක් වෙච්ච ඉතින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ නම් කරන්නත් සැලකිය යුතු කාලයක් ගත වෙච්ච පුද්ගලයා අද වෙනකොට විධායක ජනාධිපති ධූරයේ හොබවන ලංකාවේ දැන් අපිට ආරංචි දැන් මේ 20 වෙනිදාත් ඔහු ආපුසරයක් පොදු ජන පෙරමුණේ රාජපක්ෂවරුන්ගේ දූෂිත කණ්ඩායමේ සහය ඇතුව ආපුසරයක් ජනාධිපති වෙන උත්සාහ කරන එක අපි දැකපු දෙයක් තමයි දැන් මේ අපි උත්සාහ කරන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න මේ සිස්ටම් චේන්ජ් එක මං අහගෙන ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිස්ටම් චේන්ජ් එකක් ගැන කියන මේ අරගලෙන් පස්සේ ගොඩක් දේශපාලන පක්ෂ නායකයෙක් කියනවා නමුත් මම හිතනවා සිස්ටම් චේන්ජ් එක මං කෙටියෙන්ම කිව්වොත් මේ අපි කියන සිස්ටම් චේන්ජ් එක නම් මේ ලාභයේ මත දුවන සමාජය වෙනස් වෙන්න ඕන කියන ලාභයේ සහ වාසිය මතනේ මේ සමාජය සියල්ල තීරණය ඒක වෙනස් වෙන්න ඕන සමානාත්මතාවයේ සාමූහිකත්වයේ තහවුරු වෙන එක තමයි අපි කියන සිස්ටම් චේන්ජ් එක